ඔන්නේ යාළුවනේ මම අද සෞදි අරාබි ක්‍රමයට කප්ස රයිස් එකක් හදන්නයි යන්නේ. ඉතින් ඔයාලට හරියටම බලාගත්තා නම් මේ රයිස් එක මේ විදියටම හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා වීඩියෝ එකේ දිගටම ඉන්න. එතකොට ඔයාලට හරියටම බලාගන්න පුළුවන් මම කොහොමද මේ කප්ස රයිස් එක හැදුවේ කියලා. හරි අපි එහෙනම් වීඩියෝ එකට යමු. මම මුලින්ම මේ වගේ pan එකක් පිපි තියාගෙන කොත්තමල්ලි මේසැහැඳි දෙකක් අරගෙන තියෙනවා. ඒ වගේම ගම්මිරිස් මේසැහැඳි දෙකක්, සෝදුරු මේසැහැඳි දෙකක්, කරාමිනේටි 10ක් පමණ, මහදුරු මේසැහැඳක්, එනසාල් මේසැහැඳි දෙකක් පමණ, කුරුඳු පොතු මේසැහැඳි දෙකක්, ඒ වගේම සාදික්කා මේ වගේ පොඩි ගෙඩියක් අරන් තියනවා මම. දැන් මම මේ ටික මේ වගේ බැද ගන්නවා. හැබැයි පාට වෙනස් වෙන්න හොඳ නැහැ. අපිට ග්‍රයින්ඩ් කරගන්න පුළුවන් ප්‍රමාණයට පොඩ්ඩක් රත් වුණොත් ඇති. මේක තමයි කප්සා මසාලා පවුඩර් එක. මම පවුඩර් කරගත්තා මේ විදිහට. දැන් මම සැෆ්රන් ටිකකුත් අරන් තියෙනවා. ඔයාලා ගාව තියෙනවා නම් අරගන්න. එතකොට හොඳ ෆ්ලේවර් එකක් හම් වෙනවා අපිට රයිස් එකේ. මම ඒකට ඔලිව් ඔයිල් මේසැහැඳි දෙකක් මේ විදිහට එකතු කරගන්නවා. ඒ වගේම ලුණු තේහැඳි දෙකක් මේ වගේ මම එකතු කරගත්තා. කහකුඩු තේහැඳි භාගයක් එකතු කරගන්නවා මම. ඒ වගේම අපි අඹරගත්තු කප්සා මසාලා පවුඩර් එක මේ වගේ මේසැහැඳි දෙක බැගින් මම එකතු කරගන්නවා. දැන් මම මේ ටික හොඳින් මික්ස් කරගන්නවා. දැන් මම මේ චිකන් මේ විදියට අරගන්නවා. චිකන් මම හොඳින් සෝදලා අරන් තියනවා. කහයි ලුණුයි දාලා මම හොඳින් සෝදගත්තා. මේ බලන්න හොඳට සෝදලා අරන් තියෙන්නේ. කහ ලුණු එකතු කළා තමයි මම සේදුවේ. මෙතන චිකන් කිලෝග්‍රෑම් දෙකක් තියෙනවා. බාස්මති හාල් කිලෝග්‍රෑම් දෙකට චිකන් කිලෝග්‍රෑම් දෙකක් අරන් තියෙනවා මම. දැන් මම අර මික්ස් කරගත්තු මේ ටික මේ විදිහට හොඳින් චිකන් වල මේ විදිහට තවර ගන්නවා. දැන් මම මෙන්න මේ වගේ ගෑරපුවක් අරගෙන මේ ටික මෙන්න මේ විදිහට සිදුරු විද ගන්නවා. එතකොට හොඳට දැන් අපි අර ස්පයිස් මික්ස් එක තියෙන්නේ ඒකෙත් තියෙන ඔක්කොම ටික මේ විදිහට හැතුලට උරා ගන්නවා. ඒ නිසා මම මේ විදිහට හොඳින් හිල් විදලා තමයි මේ චිකන් එක මැරිනේට් වෙන්න තියන්නේ. ඔයාලට පැය 6ක් 7ක් උනත් තියාගන්න පුළුවන්. ඔයාලට හදිස්සියම නම් පැයක් පමණ තියාගන්න. එතකොට පැය 6ක් පමණ තියාගත්තාම හොඳින් චිකන් එක මැරිනේට් වෙනවා. හොඳට ලුණු ඇඹුල් ඇතුළට අල්ලනවා. ඒ නිසා ඒ විදිහට තියාගන්න පුළුවන් නම් තියාගන්න පැය 6ක් පමණ. දැන් මම බාස්මති කිලෝග්‍රෑම් දෙකක් අරන් තියෙනවා. මම දැන් හදන්නේ මේ ටික පොඟව ගන්න. හොඳින් හාල් එක සෝදගෙන මම පැයක් පමණ හාල් එක පොඟව ගන්නවා. එතකොට හාල් එක හොඳට දිගටි හැඩයට හැදෙනවා. ඒ නිසා තමයි අපි පොඟවලා අරගන්නේ. දැන් මම මේ වගේ භාජනයක තමයි අද කප්සා රයිස් එක හදන්නේ. මම මේ වගේ ඔලිව් ඔයිල් එකතු කරගන්නවා. ඒ වගේම මම ගී එකතු කරගන්නවා. ඔයාලා ගාව ගී නැත්තම් බටර් එකතු කරන්නත් පුළුවන්. ගී මේසැහැඳි 3ක් පමණ එකතු කරගත්තා මම. නැත්තම් ඔයාලට ඔයිල් වලින්ම හදන්න පුළුවන්. ඔලිව් ඔයිල් තියෙනවා නම් ඔලිව් ඔයිල් වලින් පමණක්ම හදන්න පුළුවන්. ඒ වගේම කුරුඳු පොතු එනසල් කරාම් නැටිම එකතු කරගන්නවා. මේක සෞදි අරේබියන් ට්‍රෙඩිෂනල් රයිස් එකක්. ඒ නිසා ඔලිව් ඔයිල් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම මම ඉඟුරු සුදු ලුණු මේ වගේ තේහැඳි දෙකක් තුනක් පමණ එකතු කරගන්නවා. ඉඟුරු සුදු ලුණු එකතු කරගත්ත තරමට ගොඩක් සුවඳයි රයිස් එක. ඒ වගේම මම සිහින්ම ලියාගත්ත ලුණු ග්‍රෑම් 250ක් පමණ මම මේ විදිහට එකතු කරගන්නවා. ඔයාලා ලුණු ග්‍රෑම් 500ක් පමණ ගන්න. ඉතින් ලුණු ටිකක් බැද ගන්නත් ඕනේ. ඒ නිසා ඒ වගේම මේ වගේ මං අවමිරිස් එකතු කරගත්ත 4ක් 5ක් පමණ.
එවැගේම මිංචි කොළ කෝපයක් පමණ මම එකතු කර ගන්නවා. ඒ ටික මම හොඳින් මේ විදිහට වැදෙන්න හරිනවා. ඉතින් මේක ඇත්තටම ගොඩක් සාම්ප්‍රදායික කෑමක් සෞදි අරාබියේ. ඉතින් ඔයාලට ඔලිව් ඔයිල් පමණක් එකතු කරලා උයන්නත් පුළුවන් නැත්තම් බටර් එකතු කරන්න පුළුවන්. ඒ වගේම මම අර ග්‍රයින්ඩ් කරගත්තු අර මසාලා පවුඩර් එකිනුත් මේ සැන්දක් පමණ එකතු කරලා හොඳින් තෙම්පරාදු වෙන්න තියෙනවා. ඒ වගේම ප්ලම්ස් අරගත්තා මම මේ වගේ කප් එකක්. ඔයාලට ඒ ටිකත් මේ විදියට තෙලට එකතු කරන්න පුළුවන්. ඉතින් මේ වගේ එකතු කරගත්තාම හරිම රහයි. දැන් මේ ටික හොඳින් බැදෙන්න අරින්නවා මම. ඒ වගේම මම ඩ්‍රයි ලෙමන් අරන් තියෙනවා දෙකක්. ඉතින් මේ ඩ්‍රයි ලෙමන් නම් ලංකාවේ ගන්න නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේ ඩ්‍රයි ලෙමන් හදාගන්න පොඩ්ඩක් වතුරේ තඹලා ලුණු දාලා ඔයාලට අවන් එකේ පැය දෙක තුනක් තිබ්බහම මේ වගේ ඩ්‍රයි වෙලා එනවා. නැත්තම් ඔයාලට අවුවේ තියෙනවා නම් හොඳට අවුවේ තියෙන දවස්වල වගේ නම් දවස් පහකින් වගේ මේ වගේ ඩ්‍රයි ලෙමන් හදාගන්න පුළුවන්. මම නම් අවන් එකේ තියලා තමයි ගත්තේ. දැන් මම මේ වගේ වතුර එකතු කරගන්නවා. එක කෝප් එකට හාල් කෝප් එකට වතුර කෝප් එක බැගින් තමයි මම එකතු කරන්නේ. එතකොට හරි ගානට එනවා. දැන් මම අර මැරිනේට් වෙන්න තියපු චිකන් ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට චිකන් ගත්තාම ලස්සනයි බැදගත්තම අපි. ඉතින් ඔයාලට පොඩි කෑලි වලටත් ගන්න පුළුවන්. ඒ උනාට මම නම් ගත්තේ මේ විදිහට. එතකොට තමයි ලස්සනක් දෙන්නේ මේ බත් එකට. දැන් මම මේ ටික හොඳින් තඹ ගන්නවා. හොඳින් තැම්බෙන්න ඕනේ. හරි, දැන් මම පියන ඇරලා පොඩ්ඩක් බලනවා. ඔයාලට ලුණු මේ වෙලාවේදී අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න පුළුවන්. ලුණු රසය අනුව එකතු කරගන්න. දැන් චිකන් හොඳින් තැඹිලයි තියෙන්නේ. දැන් මම මේ ටික අයින් කරගන්නවා වෙනම භාජනයකට. දැන් මම මේ වගේ හාලුත් එකතු කරගන්නවා. පැයක් පමණ පොඟවගත්තු හාලුත් මේ විදිහට මම මේ වතුරේකට එකතු කරගන්නවා. ඉතින් ගොඩක් වතුර එකතු කරන්න එපා. ඔයාලට බත් එක පොඩ්ඩක් බලලා හිමීට එකතු කරන්න පුළුවන්. නැත්තම් එක එක හාල් අනුව බත් එක බෙරි වෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ වගේ හැන්දෙන් පොඩ්ඩක් හිමීට තමයි මේ වගේ ඔයාලා කූරු ගාලා බලන්න ඕන. නැත්තම් හාල් එක කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හිමීට මේ විදිහට පොඩ්ඩක් හැඳිගා ගන්න. අඩිය අල්ලන්න නැතුව පරිස්සමෙන් බත් එක උයා ගන්න අඩුගින්දරේ. දැන් නම් මගේ බත් එක ගොඩක් දුරට හරි. දැන් නම් බත් එක ඉදිලයි තියෙන්නේ. දැන් මම චිකන් ටික මෙන්න මේ විදිහට දෙපැත්ත හොඳින් පුච්ච ගන්න යන්නේ. තෙල් ටිකක් එකතු කරලා, ගොඩක් තෙල් ඕනේ නැ, මම බදින්නේ නැ. මම මේ විදිහට දෙපැත්ත මාරු කරලා හොඳින් පෑන් එකේ පුච්ච ගන්න යන්නේ චිකන් එක. ඉතින් ඔයාලා ගොඩක් ගැඹුරු තෙලේ බදින්න අවශ්‍ය නැහැ. මේ විදිහට පුච්ච ගත්තාම හරිම සුවඳක් තියෙනවා. ඉතින් ඔයාලට ඔලිව් ඔයිල් වලින් මේ වගේ රෝස්ට් කරලා ගන්න පුළුවන් චිකන්. නැත්තම් ඔයාලට නිකන් ඔයිල් උනත් එකතු කරන්න පුළුවන්. කුකින් ඔයිල් බටර් උනත් එකතු කරන්න පුළුවන්. දැන් මේ ටික මම ලස්සන්ට මේ විදිහට රෝස්ට් කරලා ගන්නවා. ඔයාලට අවන් එකේ උනත් දාලා ගන්න පුළුවන්. ඒ උනට මම නම් මේ විදිහට පෑන් එකේ තමයි රෝස්ට් කරලා ගත්තේ චිකන්. මේ විදිහට හිමින් හිමින් ඔයාලා මේ චිකන් ටික මේ විදිහට රෝස්ට් කරලා අරගන්න. ගොඩක් තෙල් එකතු කරන්න ඕනේ නැහැ. පොඩ්ඩක් එකතු කරගත්තාම ඇති. ඉතින් අපි ගොඩක් වෙලා මැරිනේට් වෙන්න තිබ්බ නිසා මේ චිකන් වලට හොඳින් ලුණු ඇඹුල් හොඳින් උරාගෙනයි තියෙන්නේ. ඒ නිසා ගොඩක් රසයි. ඉතින් පැය 6ක් පමණ ඔයාලට තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හදිසියෙම වගේ උයන්න ගත්තා නම් පැයක් පමණ හොඳින් මැරිනේට් වෙන්න තියන්න. හරි, මම චිකන් ටික රෝස්ට් කරගත්තා. දැන් මම මෙන්න මේ විදිහට අඟුරු ටිකක් අරගත්තා. ඔයාලගාව චාකෝල් තියෙනවා නම් චාකෝල් උනත් ගන්න පුළුවන්. මට ඕනේ ස්මෝකි ෆ්ලේවර් එකක් ගන්න. පොඩක් ඒ රයිස් එක ට්‍රැඩිෂනල් රයිස් එකක් නිසා ඒකේ පොඩක් ස්මෝකි ෆ්ලේවර් එකක් එනවා. ඒ නිසා මෙන්න මේ විදිහට තිබ්බහම මේ විදිහට මේ පොඩක්
ගී ටිකක් එකතු කරලා මේ විදිහට තිබ්බහම අර හොඳ ෆ්ලේවර් එකක් එනවා රයිස් එකට මේ විදිහට ලිඩ් එක ක්ලෝස් කරලා තියන්න එතකොට අපිට හොඳ ෆ්ලේවර් එකක් ගන්න පුළුවන් රයිස් එකට විනාඩි 15ක් පමණ ලිඩ් එක ක්ලෝස් කරලා තියන්න දැන් මම රයිස් එක ඩෙකරේට් කරගන්නවා මේ විදිහට අර ඩ්‍රයි ලෙමන් තමයි තියෙන්නේ බ්ලැක් කලර් එකට ඉතින් ඔයාලට පොඩ්ඩක් බ්ලැක් කලර් නැතුව සාමාන්‍ය ඩ්‍රයි කරගන්නත් පුළුවන් ඉතින් මේ විදිහට මේ මම ලුණු එකතු කරගත්ත බෙදගත්තු ලුණු ටික ඒ වගේම ආමන්ඩ් අරන් තියනවා මම බෙදලා කජු අරන් තියනවා ප්ලම්ස් අරන් තියනවා ඒ ටිකත් දාලා මම ලස්සනට ඩෙකරේට් කරගන්නවා රයිස් එක ඒ වගේම මම මේ විදිහට කොත්තමල්ලි කොළ ටිකකුත් මේ විදිහට එකතු කරලා ලස්සන කරගන්නවා රයිස් එක ඉතින් ඔයාලටත් මේ විදිහට ලස්සන කප්ස රයිස් එකක් රසවත් විදිහට හදාගන්න පුළුවන් ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ට්‍රයි කරන්න හැමෝටම හදාගන්න පුළුවන් පහසු විදිහට ඉතින් මම මේට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්